සුබ සැන්දෑවක් කියමි. සැනසුමට මගේ දේවස්ථානය ඔබ වෙත ගෙන එන්නා වූ හස්කම් මෙහෙට සම්බන්ධ වන ඔබ සෑම කෙනෙක්ව ඉතාමත්ම ආදරයෙන් අපි ප්‍රේමණීය ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ සැන්දෑ කාලය පිළිගන්නවා. මගේ සිනේවන්ත පුරා සතියක් පුරා ඔබගේ ජීවිතයේ විවිධ කාරණාවල් මැද ඔබ ගමන් කරනවා ඇති. අද දවසේ එනතුරු මේ මොහොතේ එනතුරු ඔබ නොයවසෙල්ලෙන් බලාගෙන ඉඳලා ඇති. ඔබ ලෝකයේ කොහේ ඉඳලා අපිත් එක්ක එකතු වුණත් ඔබ මතක තබා ගන්නට දෙවියන් වහන්සේ අප සමග සිටිනවා. මන් ද උන්වහන්සේගේ වචනය කියනවා. දින්නේ කො තුන් දෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් එක්සත් වෙනවාද ඒ මැදේ උන්වහන්සේ සිටිනවා කියලා. අද දවසේදී අපගේ ගලෝම් කරවානෝ අපේ මිදුම් කරවානෝ ඔබගේ මගේ හදවතේ ස්වභාවය හඳුනන අපේ හොඳම මිත්‍රයා අපිට මේ ලෝකේ මිනිස්යන්ට කියලා ලබා ගන්න බැරි ඒ සැනසීම දෙන්න අපිට ලබා ගන්න බැරි සුවය දෙන්න අපිට ලබා ගන්න බැරි විසඳුම දෙන්න අප මැද්දේ වැඩ සිටිනවා. මගේ සෙනෙහවන්තය වසර 2000කට පෙර උන්වහන්සේ කුරුසියේ වැගිරුවලේ අද දවසෙත් ඔබව මාව ගලවන්න මුදාන නිදහස් කරන්නට අපිව සුව කරන්නට ජීවමානව මේ සැන්දැවි සිටිනවා. අපි ගායනා කරමින් ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ වර්ණනා කරන මැද්දේ ඒ ලියවල තිබෙන ජීවනදායක බලය අපගේ ජීවිතේ මතර ගලාගෙන ඉන්නට යනවා. මගේ සෙනෙවන්තේ අපි සාක්ෂි ඇසුවා පසුගිය සතිවල අපිට සභාව පවත්වන්නට බැරි මේ කාල සීමාව තුළ මේ අන්තර්ජාලය ඔස්සේ ගේන්නව වැඩසටහන තුලින් නමස්කාරයේ මැද්දේ බොහෝ දෙනා සුව වෙලා තිබෙනවා. උන්ගේ ප්‍රශ්න වලට හිතා ගන්න බැරි විසඳුම් ලැබිලා තියෙනවා. ඒ වගේම දිව්‍යන් වහන්සේගේ දාසියා කතා කරලා ලෝකෙ විවිධ රටවල් වල ඉන්න ඔබගේ ප්‍රශ්නය අමාරුකම රෝගය කියලා ඔබ සුවය ලැබලා තිබෙනවා. බලන්ට උන් වහන්සේ අපිට කොච්චර ආදරය කරනවද කියලා මගේ සෙනෙහවන්තය එදා මෙන්ම අදත් උන් වහන්සේ අපි සභාවට ගියේ නෑ කියලා සභාව පවත්වන්නේ නැහැ කියලා උන්වහන්සේ අපිව අත්හැරලාද නැහැ. මන්ද ක්‍රිස්තුස් වහන්සේගේ හැබෑ වූ සභාව ඔබත් මමත් අපේ හදවත උන්වහන්සේගේ මාලිගාව. ඒ වචනය අද දවසේදී අපිට අත්දකින්නට තිබෙනවා. අත්දැකීමෙන් රැඳී සිටින්න අප සමග ඔබට අද දවසේදී දෙවියන් වහන්සේගෙන් විශේෂ දිව්‍යමය එළිදරව් වීමක් ගෙනේන්ට බලාගෙන ඉන්නවා. දිව වචනය නමස්කාරයෙන් අනතුරුව ගෙනීට බලන් ඉන්නවා. මේ අසිරිමත් වූ සැන්දෑ කාලයේ උන්වහන්සේගේ අභිමුඛත්වය ඔබ ප්‍රීතියෙන් අපහාර ඇඳී සිටින්න. හලෙලූයා. We welcome you to the Miracle Service brought to you by Way to Comfort Ministry Sri Lanka. Dear saints, it's truly a blessing to be in the presence of God. Because God, Jesus said, where two or three shall gather in His name, that He will be present. So we have the blessed assurance that He is in our midst. When He is with us, we know that all things are possible. You may have gone through so much that no human being can help you. No one can advise you, guide you, release you, heal you. But remember, Almighty God, the creator of the earth, the maker of the universe, our creator God gave His only begotten Son to die on the cross of Calvary for your sake, for my sake, that we may have eternal life, and also that we may be healed, we may be delivered, we may be saved. Dear saints, and we heard so many testimonies during the lockdown in our country and all over the world. We were not able to congregate, but He never left us. He was by our side because His covenant with us, He will never break under the worldly circumstances. He is a faithful God because He dwells on the inside of our hearts. We are His temple. It's not a building. We are His temple. So today, as we are going to sing unto Him, the power of the blood of Jesus Christ, you may be in the lion's den, you may be in a fiery furnace, you may be in the wilderness, you may be facing the Red Sea, you may be facing a problem without any solution.
But God Almighty is going to touch you and release you. We keep hearing thousands of testimonies from all over the world. Our media team, our page admins unable to reply to respond to your comments, because we get them in hundreds and thousands. Dear saints, we thank you for giving us a praise report. We heard how God has moved in the nations through these programs. Stay with us to the end of the program, and you are not going to leave this place just the way you came. You are going to be blessed immensely this evening. Stay with us as the Lord is going to bless you. Thank you.
අපි හදවත් අපි පිළියෙල කරගනිමින් මේ අවස්ථාවේ අතිසුද්ධ ස්ථානයට යේසුස් වහන්සේගේ ලේ කන්න කොටගෙන අපි ගමන් කරමු. මේ පස්තැවිලි වෙලා හදවත පිළියෙල කරගන්නට අපි ඇතුල් වෙමු වහන්සේගේ නමස්කාරයට. එමිනිමු අතිසුද්ධ ස්ථානෙට Can't.
Lord, we give you glory.
ඇතිවේවා ස්වාමිනේ. මගේ ප්‍රිය සෙනෙහවන්තය, අපි ප්‍රශංසා කරා, ස්තුති කරා, නමස්කාර කරා. ඒ නමස්කාරයේ මැද දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය තුල අපි නිදහස් වුණා. මන්ද උන්වහන්සේගේ අභිමුඛත්වය තුල අපිට නිදහස තිබෙනවා. දැන් අපි අද දවසේදී සතිය පුරා බලා සිටිනා වූ ඒ අනර්ග මොහොතට අපි පැමිණ සිටනවා. දෙවියන් වහන්සේ ඔබට ගෙන එන්නා වූ ඒ දිව්‍යමය එළිදරව් වීම ගෙනෙන්නට, ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබට කතා කරන්නට රැඳී සිටින්න අප සමග ඉතුමා සූදානමින් සිටිනවා. Dear saints, it was an awesome time of praise and worship as we experienced the mighty power of our Lord. He was truly in our midst and we felt his awesome touch and his presence. We felt that he was releasing his children, his precious ones. Many are persecutions for the righteous, but the Lord says he will deliver them from all. That's a blessed promise this evening. And now, for the moments you have been waiting all week, we bless you for an awesome week. May God be with you. Hallelujah! සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේට මහිමේ වේවා. යේසුස් වහන්සේට මහිමේ වේවා. සුදාත්මයන් වහන්සේට මහිමේ වේවා. සියලු ගෞරවය, මහිමය, ප්‍රශංසාව ආයති ජීවමාන දෙවියන් වහන්සේට, යේසුස් වහන්සේට, සුදාත්මයන් වහන්සේට, කිසි මිනිසෙකුට නෙමෙයි. අපි යාඥා කරමු. අතිශුද්ධ සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ, ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ සුද්ධ නිර්මල ලේවලින් මේ නිර්මල සන්ධ්‍යාවේ සිතගත මනස තුල දිව මුඛේ මුළු සර්වාංග සිළු අවයව ඔබ වහන්සේගේ නිමල ලේන් සෝදා පවිත්‍ර කරගන්න අතර ඔබ වහන්සේගේ ලේ ඇට සැඟවී පළවෙනි ස්වර්ගයේ පුලවෙද ගුවනේද ඔබ වහන්සේගේ සභාවට විරුද්ධව තිබෙන සියලු අන්ධකාර අසුද්ධ ව්‍යාජ අන්ධකාර අසුද්ධ බඳිනව යේසුස් වහන්සේගේ නාමයෙන් සුදු පැන්නේ ජෙරුසලමේ පියවරු කළ සිල් අපරාධ ආයුතු කම්වලට කමාවේ ජෙරුසලමට සමාදානය දුන මෑනව මුළු ලෝකයේ සභාවට බෝවන්සේ සභාව කළ පව්වලට අනුකම්පා කොට සමාදානය දුන මෑනව අද දවසේ මෙතනද මුළු ලෝකයේද ඔබ වහන්සේගේ සෙනඟ බලෙන් ආත්මෙන් ගින්නෙන් අවුලා රෝගීව ප්‍රශ්න කරදර වලින් සිටින අයට සනසීමදී ආශ්චර්යමත් දෙය කළ මෑනව යේසුස්ගේ නාමයෙන් ආමෙන්. හැලෙලූයා. මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය, මේ නිර්මල සන්ධ්‍යාවේ නැවත වාරයක් උන්වහන්සේගේ සුදා අභිමුඛත්වයට එන්නට දුන්න කරුණාව ගැන ප්‍රශංසා කරනවා. මේ බදාදා දිව මෙහෙ එනතුරු බලාගෙන සිටින කෙනෙක් ඉන්නවා, තමන්ට මුද්‍රා කරන්නට අපහසු සහෝදරෙක්. ඔබ ගොඩක් අමායුයි අපහසුයි, මුද්‍රා දැවිල්ලක් තිබෙනවා, මුද්‍රා යන්නේ නැහැ, ටික ටික ගොඩක් අපහසුතාවයෙන් ඔබ සිටින්න ඔබගේ සමහර අවස්ථාවල ඔබට දැනෙනවා ඔබගේ දෙපා ඉදිමෙනවා වගේ, යටිපැඩි ඉදිමෙනවා වගේ. මේ සන්දේව යේසුස් වහන්සේගේ නාමෙන් ඔබ නිදහස් සුවය ලබන්නට යනවා. හය දෙනෙක් ඉන්නවා මොලේ ඇතුලේ නිකන් හිර වැටෙනවා වගේ, එකම විදිහට මොලේ ඇතුලේ හිර වැටෙනවා වගේ අමාරු තිබෙන දෙවියන් වහන්සේ මේ හය දෙනාම ස්පර්ශ කරන්නට යනවා. තව කෙනෙක් ඉන්නවා ඔබගේ බඩ ඉදිමිලා ඔබට මල පහ කරන්න බෑ, ඔබගේ බඩ බැල් වල මල පහ තැම්පත් වෙලා ඔබට කොර වෙලා වගේ බඩ හුස්ම ගන්න අපහසුයි, පපුව හිර කරනවා. ඔබ කාන්තාවක්, ඒ වගේම ඔබගේ ඉල ඇකේ දෙපැත්තේ ඉදිමෙනවා, කැක්කුමයි. වෙලාවකට ධනිස් වල වතුර පිරෙනවා, පෙනහළු වල වතුර පිරෙනවා. ඔබ ඉතාම භයංකාර අමාරු තැනක ඉන්නේ. ඔබ යේසුස් වහන්සේ තව තප්පර ගණනකින් ස්පර්ශ කරන්නට යනවා. ලෑස්ති වෙන උන්වහන්සේගේ දිව්‍ය මේසුවේ ලබා ගන්න. තව එක්කෙනෙක් ඉන්නවා ඔබගේ යටිපතුල් වලින් ගින්දර පිට වෙනවා ඔබට, හරි අපහසුයි මේක. වෙලාවකට මොලේ දැවිල්ල වගේ දැනෙනවා. දෙවියන් වහන්සේ ඔබ ස්පර්ශ කරන්න යනවා. කෙනෙක් ඉන්නවා උගුරේ මොකද්ද හිර වෙලා වගේ,
කොච්චර දඟලුවත් ඒක නැති කරගන්න බෑ. කහිනවා, නොයෙක් දේවල් කරනවා, වතුර බොනකොට හිර වෙනවා. උන්වහන්සේ ඔබ නිදහස් කරන්න එනවා මේ රාත්‍රියේ. මේ සියලු දෙනා අත තබා ගන්න රෝගේ තියෙන තැන නාසරී යේසුස් වහන්සේගේ සුද්ධ නාමයෙන් ඔබ වහන්සේගේ මහිමේ උදෙසා ස්වාමිනේ යේසුස් වහන්සේගේ සුද්ධ නාමයෙන් අණ කරනවා සම්පූර්ණ දිව්‍ය සුවය මේකින් එක්කෙනාට ලැබෙන්නේ. උගුරේ අමාරුවද, මුත්‍රා අමාරුවද, අනිත් සියලුම රෝග ඔබ වහන්සේ කතා කළා වූ සියලුම දෙනාගේ ඇට කටුලේ මස් නාර ස්නායු සෛල වලින් පහ වෙලා අර මොලේ දැවිල්ල, දෙපා වල දැවිල්ල, ස්වාමිනේ මුත්‍රා රෝගය, අර බඩවැල් වල තිබෙනව අසුචි තැම්පත් වීමේ අමාරු, ඒ කැක්කුම තිබෙන රෝගයේ වේදනාව, පෙනහල් වල අමාරු, යේසුස් වහන්සේගේ නාමයෙන් මේ සියලුම රෝගීන් යේසුස් වහන්සේගේ සුද්ධ නාමයෙන් මුළුමනින් නිදහස් වූපත් වෙනවා. ඔබ වහන්සේගේ මහිමේ උදෙසා ස්වාමිනේ, ඔබ වහන්සේගේ ගෞරව උදෙසා සුව කළ මම යේසුස්ගේ නාමයෙන් ආමෙන්. දෙවියන් වහන්සේට මහිමේ දෙනවා වගේ ඉරිදා ඇමරිකාවේ දරුවෙකුට දෙවියන් වහන්සේ කතා කරා. ඈ අද දවාලේ මට කෝල් කරලා කිව්වා. දෙවියන් වහන්සේට තමයි කතා කළේ. ඇගේ පියා සම්බන්ධව ඒක සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේව ශක්තිමත් කළ නිදහස් කර තිබෙනවා. දෙවියන් වහන්සේ අපි ඒ ගැන ස්තුති කරනවා. ඒ වාගේ දෙවියන් වහන්සේ ඔබට අතගසන අය, හාස්කම් සිඳුවන අය අපිට කෝල් කරලා කියන්න ඔබට උනාව හාස්කම, උන්වහන්සේගේ මහිම පිලිසෙ නැත්නම් අන්තර්ජාලයට ඔබට පුළුවන් සාක්ෂි දරන්න. මගේ ප්‍රේමවන්ත සහෝදරයා, සහෝදරිය, අද දවසේ ඔබ වඩා අමාරුවට පත්ව සිටිනවා නැති මේ කොරෝනා වෛරස් එකත්, ආර්ථික ප්‍රශ්නත්, රැකී රක්ෂා ප්‍රශ්නත්, නොයෙක් ආකාර ප්‍රශ්න රාශියකට ඔබ මුහුණ දී තිබෙනව මේ කාලේ. ඔබ කොහොමද හාස්කමක් ලබාගෙන ජය ලබන්නේ? දැන් බොහෝතකට ප්‍රථමයෙන් අපි මේ යන්ත්‍රවල දෝෂයක් තිබුණා, ශබ්ද විකාශන ශබ්දේ පිට වෙන්නේ නැහැ. යේසුස් වහන්සේගේ නාමයෙන් වැඩ කරන්න කිව්වක මම ඒක පාරටම වැඩ කරන්න පටන් ගත්තා. මේ මැෂින් වැඩ කරනවා නම් යේසුස් වහන්සේගේ නාමයෙන් අණ කළාම මට මතකයි බොරැල්ලේ කොටාර රෝඩ් එකේ ડોක්ටර් කෙනෙක් හිටියා. මේ ડોක්ටර්ගේ නිවසේ තිබුණා වසර ගණනාවක් පරණ දිග ලොකු රේඩියෝ එකක්. මම එතකොට දේවස්ථානේ වැඩකාර කොල්ල පණිවිඩෙකට ගිය ගමන් මම ඇහුවා, නෝනා මේ රේඩියෝ එක වැඩ කරන්නේ නැද්ද කියලා. එයා කිව්වා නෑ නිසංකා, ඒක දැන් අවුරුදු ගානක් පරණයි, ඒක දැන් කබල් වෙලා ඒක වැඩ කරන්නේ නැහැ කියලා. මම කිව්වා මම යාඥා කරන්නම් මේක වැඩ කරන්න කියලා. යාඥා කරන්න කිව්වා මම අත තියලා යේසුස් වහන්සේගේ නාමයෙන් වැඩ කරන්න කියලා රේඩියෝ එකට යාඥා කරලා මම ගියා. පවද උදේ පාන්දර ડોක්ටර්ගේ නංගේ ඇවිල්ලා කිව්වා නිසංකා නිසංකා ඊයේ රෑ ඒක පාරට රේඩියෝ එක වැඩ කරන්න පටන් ගත්ත පාන්දර දෙකට විතර ඔය ආඥා කරාට පස්සේ රේඩියෝ එක වැඩ කරනවා කියලා. ඊට පස්සේ හුඟක් අය ෆ්‍රිජ් වලටයි රේඩියෝ වලටයි එක එක කැඩිච්ච කුකර් වලටයි ආඥා කරන්න මාව අනගාගෙන ගියා. දෙවියන් වහන්සේට මේ මැෂින් වැඩ කරවන්නට ආඥා කළ පුළුවන් නම් මට මතකයි මහරගම විශාල ෆැක්ටරි එකක කොඩි වෙන කරලා ඔක්කොම මැෂින් කැඩිලා තිබුණා, වැඩ කරන්නේ නැහැ, යක්ෂාත්ම නතර කරනවා. ඉස්පස්සේ නාමෙන් කිව්වා මේ ඔක්කොම කොඩි වෙන බැලේ විනාශ වෙලා වැඩ කරන්න පටන් ගත්තා මහරගම පිළිකා රෝහල කෙට්ටුව ෆැක්ටරි එකක. ඉතින් මේ වගේ ගොඩක් සාක්ෂි තිබෙනවා ඔබට කියන්න. ඉස්පස්සේ නාමෙන් කළ නොහැකි කිසි දෙයක් නැහැ. අද දවසේ ඔබගේ සහෝදරයා, සහෝදරිය, මව, පියා, පවුල, ඥාති මිත්‍රාදීන් සමහර විට රෝගී වෙ ඇති. දෙවියන් වහන්සේ දන්න සමහර අය රෝගී වෙ ඇති. නමුත් දෙවියන් වහන්සේට ඔබ දන්නවා ඔබ පියෙක් නම් ඔබ කවදාවත් ඔබේ දරුවෝ වේදනාවෙන් විනාශ වෙනවා දකින්න ඔබ කැමති නැහැ. අපේ සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේ කවදාවත් කැමති වෙන්නේ නැහැ අපි වේදනාවෙන් සුසුම්ලමෙන් විනාශ වෙනවා දකින්න. උන්වහන්සේ කැමති අපි සතුට සමාදානයේ ප්‍රීතිය ඇතුව ජයග්‍රහක ජීවිතයක් ගත කරන්නට. අපිට දේව වචන ගන්නන්නේ අපි අතිශයින් ජයග්‍රහකයෝසේ කියලා උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපිව වෙන් කරන්නට බෑ කියලා. යොහන් සුමාරන් 11 වෙනි පරිච්ඡේදයේ විශේෂ සිද්ධියක් තිබෙනවා. මුළු පරිච්ඡේදෙම මේක කතා කරනවා. ලාසරස් කියන මිනිසයා, මම පද ස්වල්පයක් කියවන්නම්. යොහන් 11 වෙනි පරිච්ඡේදයේ ලාසරස් මළවුන්ගේ නැගිටීම කියලා ඉස්සෙල්ලම තේමාව තිබෙන්නේ. මරියාගේ ඇගේ සහෝදරිය මාර්තාගේ ද ගම වූ බෙතානියෙහි
ලාසරස් නම් එක්තරා මානුෂ්‍යෙක් රෝගීව සිටියේ. ඒ මරියා නම් ස්වාමින් වහන්සේට සුවඳ තෙල් ආලේප කොට ඇගේ හිසකෙස් වලින් උන්වහන්සේගේ පාද පිස දැමූ තැනැත්තිය රෝගීව සිටි ලාසරස් ඇගේ සහෝදරයාය. එබැවින් ඔහුගේ සහෝදරියෝ ස්වාමිනිය ඔබ වහන්සේ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටියායි උන්වහන්සේට කියා යැවුවෝය. නමුත් යේසුස් වහන්සේ අසා ඒ රෝගේ මරණය පිණිස නොව එයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණවන පිණිස දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහායි කීයේ සේක. යේසුස් වහන්සේ මාර්තාටද ඇගේ සහෝදරියටද ලාසරස්ටද ප්‍රේම කළ සේක. ඔහු රෝගීව සිටින බව උන්වහන්සේ අසූ කාලයේ තමන් සිටි ස්ථානයේ තව දෙදවසක් නැවතුණු සේක. දැන් මේ ස්ථානයේ කියා තිබෙනවා මේ මරියා කියනා වූ තැනැත්තිය සහ මාර්තා මේ දෙන්නගේ සහෝදරයා තමයි ලාසරස්. මේ මරියා සුවඳ තෙල් වලින් යේසුස් වහන්සේ මේ සුවඳ තෙල් ගොඩක් ගණන් සුවඳ තෙල් කරඬුවක් ගොඩාක් වටිනා විශාල මුදලක් වැය කරලා උන්වහන්සේගේ දෙපා වලට ඒක හලලා සෝදලා උන්වහන්සේගේ ඇගේ හිස කෙස් වලින් පිස දමලා මේකෙන් කරන්නේ මොකක්ද? මේක සංකේත කරන්නේ නමස්කාරය. ඒ වගේම මේ මරියා යේසුස් වහන්සේගේ දෙපා මුල ඉඳගෙන නිතරම දේව වචන ඉගෙන ගත්තා. මාර්තා නිතරම උන්වහන්සේට සංග්‍රහ කළා. මරියා උන්වහන්සේගේ දෙපා මුල ඉඳගෙන නිතරම දේව වචන ඉගෙන ගත්තා. නමස්කාර ඔබ උන්වහන්සේට ලන්ව සිට නමස්කාර කරන කෙනෙක් නම් උන්වහන්සේගේ වචනය ඉගෙනගෙන ඒ තුළ ජීවත් වෙන කෙනෙක් නම් ඔබට මොකක් හරි වෙන්නේ උන්වහන්සේ දන්නේ නැතුව නෙවෙයි. උන්වහන්සේට ඇවිල්ලා කියනවා උන්වහන්සේ ප්‍රේම කරන සහෝදරයා අසනීපව සිටිනවා කියලා කිව්වම උන්වහන්සේ කියනවා ඒක මරණය පිණිස නෙවෙයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා ගෞරවයට පමුණුව පිණිස දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහා කියලා උන්වහන්සේ යන්නේ නැහැ ලෝකියාව බලන්න. දැන් යේසුස් වහන්සේ යන්නේ නැතුව තවත් දවස් දෙකක් පහු වෙනවා. පහු වුණ නිසා මේ කතාව කියනවා උන්වහන්සේ ප්‍රමාද වුණ නිසා ලාසරස් මැරෙනවා. ඊට පස්සේ ගෝලයන්ට උන්වහන්සේ අනගහපුවම ගෝලොත් කියනවා අපි එහෙනම් මැරුම් කණ්ඩියන් කියලා. යේසුස් වහන්සේ ඉස්සෙල්ලම කිව්වා මේක මරණය පිණිස නෙවෙයි දෙවියන් වහන්සේ ගෞරවයටපත් වෙන්න දේව පුත්‍රයා ගෞරවයටපත් වෙන්න කියලා. ඔවුන් ඒක අමතක කළා ඔක්කොමලා. ලාසරස් මැරුණා. සාමාන්‍යයෙන් කෙනෙක් මැරුණාට පස්සේ මොන බලාපොරොත්තුවක්වත් නැහැ. මරණය සියල්ල විනාශයේ අවසානය. නමුත් යේසුස් වහන්සේ කිව්ව වචනය කෙරෙහි කවුරුත් විශ්වාසයක් තිබුවේ නැහැ. නමුත් උන්වහන්සේ කියන වචන උන්වහන්සේ මාරු කරන්නේ. අහසයි පොළොවයි දෙකම පහ වෙන නමුත් උන්වහන්සේගේ වචනේ පහ වෙන්නේ නැහැ. දැන් උන්වහන්සේ ප්‍රමාද වෙලා ලාසරස් මැරිලා සුහුන්ගේ තැන්පත් කරලා දවස් 4කට පස්සේ යේසුස් වහන්සේ යනවා. ඒක යේසුස් වහන්සේ ඕනෑ කමෙන් කළේ. යන්න ප්‍රමාද වුණේ මැරෙන්න ඉඩෑරියා. මොකද උන්වහන්සේ දන්නවා උන්වහන්සේ ගිහිල්ලා කරන්න යන්නේ මොකක්ද කියලා. ප්‍රමාද වූ නිසා මැරුණා. මැරුණ නිසා භූම දාන කරත් අද භාෂාවෙන් කියනවා නම් සෝන්ගේ තැන්පත් කරලා යේසුස් වහන්සේ ගිහිල්ලා ඔවුන් එක්ක අඬනවා. ඔවුන් අඬනකොට උන්වහන්සේ තනනවා. අඬන්නේ සහෝදරයා මැරුණ නිසා නෙවෙයි. උන්වහන්සේ කෙරෙහි ඔවුන්ට විශ්වාසයක් නැතුව ඒ දැඩි සම්බන්ධතාවය යේසුස් වහන්සේක තිබුණු දැඩි සම්බන්ධතාවය සහභාගීත්වය බිවිලා හිත කැඩිලා උන්වහන්සේ උන් හදවත් වලින් අයින් කරලා තිබ්බේ ඒකයි උන්වහන්සේ ඇනුවේ. අද ඔබගේ ප්‍රශ්න විසඳුන් නැතුව ඔබගේ අවශ්‍යතාව විශ්ත වෙන්නේ නැතුව ඔබ උන්වහන්සේ අතහැරලා ඉන්නකොට උන්වහන්සේ අඬනවා. මොකද ඔබ විනාශ වෙනවා උන්වහන්සේව අතහැරියොත්. උන්වහන්සේ ඇඬුවේ ඒක නිසායි. උන්වහන්සේ ගෙහිලා ලාසරස් මරණ නිසා නෙවෙයි.
සෝන්ගේ ගල සෝන්ගේ ළඟට ගිහිල්ලා කියනවා මේ ගල අයින් කරන්න කියලා. එතකොට සහෝදරි කියනවා ස්වාමීනි ඉස්සෙල්ලා කියන ඔබ වහන්සේ කලින් ආව නම් මේක වෙන්නේ නැහැ. ඔබ වහන්සේ ආවේ නැති හින්දායි මේක උනේ. නමුත් උන්වහන්සේ ගල අහක් කරන්න කිව්වම කියනවා ස්වාමීනි දවස් හතරක් තැම්පත් කරලා. ඒ අවස්ථාවේදී ඔවුන් හිතන්නේ දැන් මිනිය කුණු වෙලා ගඳ ගහනවා. ඒක ඇත්ත. ගඳ ගන්න මිනිමේ කුණු වෙච්ච මල මිනිහා. මොම තේස් වාංශ කියන නුඹ විශ්වාස කරොත් දෙවියන් වහන්සේගේ මයින් මේ දකින්නවා කියලා ගල අහිං කරන්න කියනවා. ගල අහිං කරපු ගමන් උන්වහන්සේ කියනවා ලස්සනස් නැගිටෙලියට වාරින්න කියලා. ඔව් නැගිටලා යනවා. මුළු සර්වාගේ මොතලා තියෙන්නේ. එදි වලින් ඔව් මුදලා නිදහස් කළ යන්න කියන පණ පිටින් එළියට එනවා. අද ඔබගේ අවිශ්වාසය නැමැති ගල අයින් කරන්න. ඔබේ හදවත් වලින් සැකේ නැමැති ගල අයින් කරන්න. භය නැමැති ගල අයින් කරන්න. අනුමානයේ නැමැති ගල අයින් කරන්න. ඔබගේ හදවත් වලින් විසඳුමක් නැති ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න උන්වහන්සේට පුළුවන්. ඔබ උන්වහන්සේට නමස්කාර කරන කෙනෙක් නම් උන්වහන්සේගේ වචනේ ඉගෙනගෙන ඒ වචනේ තුල ජීවත් වෙන කෙනෙක් නම් ඔබට කිසි හානියක් වෙන්නේ නැහැ. මොකද මේ ජීවනදායක සත්‍යතාවේ වචනේ ලියා තිබෙනවා. නුඹට කිසි නපුරක් නොවන්නේය. මේ කුඩාරමඩ කිසි වසංගතයක් ලන් නොවන්නේය. ගීතවලිය අනුව එක මේවා සුද්ධ දේව වචනේ බොරු නොවන පහනවන අපි හරි සම්බන්ධතාවය උන්වහන්සේක තිබෙනවා නම් හරි බැඳීම් උන්වහන්සේක තිබෙනවා නම් හරි සහභාගීත්වය උන්වහන්සේක තිබෙනවා නම් උන්වහන්සේ අපි කන්නලව අහලා අපිට උත්තර දෙනවා. ප්‍රමාද වෙන්නේ වඩා ආශ්චර්යමත් බලවත් දෙයක් වෙන පිණිස. ප්‍රමාද වුණාට අත්හරින්නේ උන්වහන්සේ ප්‍රමාද වෙලා තත්ත්වේ වඩා බලංකාර වෙලා ලෙඩා මැරුණා. උන්වහන්සේගේ මලවුන්ගේ නැගිටියවා තැම්පත් කරාට කුරුණ මිලියක් මලවුන්ගේ නැගිටියවා. එතනන් වහන්සේට ඔබගේ ප්‍රශ්න විසඳන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඕනෑම වෛරස් රෝගයක් ඕනෑම වසංගතයක් ඕනෑම විසඳුමක් නැති ප්‍රශ්නයක් විසඳන එක උන්වහන්සේට ප්‍රශ්නයක් නෙවෙයි. ඔබේ හදවත් උන්වහන්සේට බාර දීලා ඒ දැඩි සම්බන්ධතාවය ඇති කරගන්න. මේ මරිය සහෝදරයට මිනිස්සු දොස් කිව්වා ඒ සුවඳ කරඬුව කඩලා උන්වහන්සේගේ දෙපා වලට හලනකොට. මොකද ඒක ගොඩාක් ගණන්. ඇයිට වඩා උන්වහන්සේට ප්‍රේම කළා. මුදලට වඩා, ධනයට වඩා, වස්තුවට වඩා, අන් සියලු දෙයට වඩා උන්වහන්සේට ප්‍රේම කළා. උන්වහන්සේගේ වචනයට ප්‍රේම කළා. උන්වහන්සේගේ වචනය තුළ ජීවත් වුණා. එනිසාගේ සහෝදරයව තැන්පත් කරපු සුහුන්ගෙන් උන්වහන්සේ ගිහිල්ලා මලවුන්ගෙන් නැගිටවලා දුන්නා. ඒ වගේ ඔබගේ විසඳුමක් නැති සම ප්‍රශ්නයක් විසඳන්නට මේ යේසුස් වහන්සේ වගේම අද ජීවමානව වැඩ සිටිනවා. උන්වහන්සේ ගෙල්ලෙයින් පවිත්‍ර කරගෙන හදවත් වලට වඩින්නට කියලා ආරාධනා කරන්න මේ යේසුස් වහන්සේ ලාසරස් මලවුන්ගෙන් නැගිටි යේසුස් වහන්සේ ඔබේ හදවත ඇතුළට සුද්ධාත්මයන්න් කන කරගෙන වඩින්නට ලෑස්ති. එතකොට ඔබේ මුළු සර්වාංගේ තියෙන සියලු වෛරස් රෝග වසංගත කැක්කුම් වේදනා සිත් වේදනා පීඩා ප්‍රශ්න කරදර විනාශ කර යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට අතිශයෙන් ජය දෙනවා. ඔබ හදවත් ඉරාගෙන පශ්චාත්තාපයෙන් හිස නමාගෙන උන්වහන්සේ මා හැමදාම කියනවා ඔබගෙන් ඉල්ලන්නේ තුටුපඬුරු නෙවෙයි, පූජා වාට්ටි නෙවෙයි, මල් පහන් නෙවෙයි, ඔබේ සතුරන්ට සමාව දෙන්න. අහස කුකුරා කැළඹෙද්දී, භූමිය කම්පාවෙද්දී, පර්වත පැලෙද්දී උන්වහන්සේ ඉරාඳුරු වෙද්දී උන්වහන්සේට ඇන ගැසුවා වූ, කෙල ගැසුවා වූ, ශරීරේ කැළි වලට එරිවා වූ, හිසර කටවට උණු දැම්මා වූ අයට උන්වහන්සේ සමාව දුන්නා වගේ ඔබට වැරදි කරපු අයට සමාව දෙන්න දාත් ඔසලා කියන ස්වාමීන් මට අපරාධ අයතුකම් කළ සීල දෙලාට මම සමාව දෙනවා. ඔබ වහන්සේගේ ලේ වලින් පව්කාර මාව සෝදලා පවිත්‍ර කරලා මට අනුකම්පා කළ මැනව මාව ඔබ වහන්සේ සුව කරනවා, මගේ ප්‍රශ්නේ විසඳනවා, මට අතිශයෙන් ජය දෙනවා, මගේ මේ විසඳුමක් නැති ප්‍රශ්න සියල්ල ඔබ වහන්සේ විසඳලා මට සහනය දෙනවා, මගේ නඩුවෙන් ජය දෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ ප්‍රමාද වෙන්නේ මට බලාපොරොත්තු වුණාට වඩා ලොකු දෙයක් කරන්න එනිසා ස්තුතියි කියලා හදවත් ඉරාගෙන සමාවෙල්ලන්න පසුතැවිලි වුණාට
පසුතැවිලි වෙන්න පසුබට වුණාට, පසුතැවිලි වෙන්න සැක අනුමානය ඇති කරගත්තට, පසුතැවිලි වෙන්න අතහැරලා දැම්මට උන්වහන්සේව සමාවිල්ලගෙන ඉල්ලන්ට උන්වහන්සේ නැවත ජීවනයේද බලයේද ඇතිව ඔබට පිට වෙන්නට බලාගෙන සිටිනවා. කියන්නේ ජීවමාන යේසුනි පව්කාර මට කමාවු මැනු. මට වැරදි කළා වූ සියලු සතුරන්ට මම මුළු සිතින් සමාව දෙනවා. ඔවුන්ට ආශිර්වාදම කරනවා. මගේ හිස්සෙට දෙපතුල දක්වා වහන්සේ ගෙලෙයින් සෝදා පවිත්‍ර කරමින් ගත සිත මනස ඥානෙ විඥානෙ මොලේ කුඩා මොලේ. ඔබ වහන්සේගේ ලේවලෙන් ඥානෙ විඥානෙ කුඩා මොලේ මහමලේ වහන්සේගෙන් සේදුව මැනුව. හිස්සෙට දෙපතුල දක්වා බෙලේ සේදුව මැනුව. යේසුනි ඔබ වහන්සේගේ දෙපා මුල මම වැදුවටි මගේ සතුරන්ට සමාව දීලා ඔබ වහන්සේ විශ්වාස කරනවා. කුණු වෙච්ච ලාසරස්ගේ මලමිනිය නැගිට ඔබ වහන්සේ මගේ ප්‍රශ්න විසඳනවා. මගේ ජීවිතේ සම්පූර්ණයෙන් ඔබ වහන්සේට බාර දෙමින් නොකඩවා නමස්කාර කරනවා. වචනේ තුල ජීවත් වෙනවා. ඔබ වහන්සේට විරුද්ධව පවුන කර ඔබ වහන්සේ ප්‍රසන්න කරනවා. අනේ මට අනුකම්පා කර. මගේ මව, මගේ පියා, මගේ සහෝදරයා, මගේ සහෝදරිය සහ මාව සුවපත් කර නිදහස් කර. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයන් හිතවතුන් නිදහස් කර. මගේ දේශයේ සුව කර. සහනය දෙන්න කියලා ඉල්ලන්න. රෝගී සියදුන අත තබා ගන්න රෝගී තියෙන තැන. ප්‍රශ්න තියෙන අය වම් අත හදෝති තබා ගන්න. නාසරී යේසුස් වහන්සේගේ පරිශුද්ධ නාමයෙන් ඇට කටුලේ මස් නාරවල තියෙන සියලු වසංගත රෝග, ස්නායු ශෛලවල තියෙන රෝග, ඇට කටුලේ මස් නාරවල ලේ පිළිකා, ඇට පිළිපා, ගැට පිළිකා, නාරවල පිළිකා, මරවල පිළිකා, සියලු පිළිකා, ආත්ම මැරිලා පිළිකා මැරිලා නාස්රේස් පාස්ක නාමෙන් සුවේ නාරක නතර සර්වාංග සියලු රෝග දුර්වලකම් ස්නායු සායවලින් පහ වෙන්න, මුළු ශරීරෙම අවයව සුවපත් වෙන්න, සියලු රෝග වසංගත පහ වෙලා නිදහස් වෙන්න නාරක නතර ස්වාමිනී ආර්ථික ප්‍රශ්න වලින්ද, සතුරු උපද්‍ර වලින්ද, නොයිකුත් ආකාර මුණ දෙන්නව ගැටළු සහ ප්‍රශ්න නඩු හබ වලින්ද ඔබ වහන්සේ මේ මුළු සෙනග මුදල නිදහස් කරලා ඔබ වහන්සේගේ සමාදාන දුන් මැනව මගේ දේශයත් මේ ලෝකයත් මේ කොරෝනා වෛරස් එකෙන් මුදා නිදහස් කර ස්වාමිනිය ඔබ වහන්සේගේ කරුණාවෙන් සහ අනුග්‍රහයෙන් මුළු ලෝකෙම මුදා නැවත අපිට අනුකම්පා කර අවස්ථාවක් දුන මැනව අන්තිම වර්ෂාව පිබිදීම සභාවට එවුව මැනව යේසුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් ආමෙන්. ඔබ සැමට දේව පිහිටයි. දැන් අපගේ පියව දෙවියන් වහන්සේගේ ප්‍රේමද, ස්වාමී ස්වාමීගේ කරුණාවද, ශුද්ධාත්මන් වහන්සේගේ සමික්කම සහ සමාදානයේ දැන් සහ සදාකල්ම ඔබ වහන්සේට ප්‍රේම කළ සියලු දේ දරුවන් සමග දේවා ආමෙන්. ඔබ සැමට දේව පිහිටයි.